ආචාර්ය එස් පනිපාරත වර්ෂ 1920 2006 දේශීය රන් සලකුණු ලෙස හඳුන්වන එස් පනිපාරත 1920 පෙබරවාරි 24 වන දින මෙලව එළිය දුටුවේ එතුමා මුළු ජීවිත කාලයම කැප කළේ නර්තනය වෙනුවෙන් තම අත්තාවන අල්ගම සිරියාසා බාප්පාවන කිරිගණිතයා යන ගුරුන් වහන්සේලාගේ මුලින්ම නැටුම් ඉගෙනගත් පනිපාරතයන් පුංචිකිරා ගෝන්පලේ ගුරුතුමා මුදන්නාවේ ගුරුතුමා යන අයගෙන් බෙරවාදනයත් තිප්පටුවාවේ පණිකුරුන්ගෙන් දවුල් වාදනයත් මංගලතිරියේ සීදෝරිස් ගුරුන්ගෙන් තම්මැට්ටම් වාදනයත් රත්නගාල සීමා ගුරුන්ගෙන් බලියාගද වෙල්ගම පහතරට ගින්තේරිස් ගුරුන්ගෙන් පහතරට නැටුම් හා බෙරවාදනයත් පුංචි මහත්මා ගුරුන්ගෙන් සබලගම නැටුම් ද ඉගෙනගත් අතර ඔහු නිර්මාණශීලී මිනිස දෙවියෙක් ඒ නොවනති ඔහු ජේඩීඒ පෙරේරා මහතාගෙන් චිත්‍ර කලාවත් කොටහේන සාර්දිස් ගුරුතුමාගෙන් සංගීත කලාවත් ඉගෙන ගත්තේය. එවැගේම එතුමා ගුවන්විදුලි සංස්ථාවේ විවෘත කිරීමේ අවස්ථාවට මගුල් බෙරිය වැයුමට අවස්ථාව ලැබුණි. එයින් නොනවතුණු ඔහු ඔහුට ඒ වගේම කිරිගණිතයා ගුරුන්ගෙන් මඟ පෙන්වීම අනුව කොළඹ ගණිත කලා ආයතනයේ අධිපති කලාගුරු ජේඩීඒ පෙරේරා මහතාගේ බිරිඳවන චන්දලේකා පෙරේරා මහත්මියගේ නර්තනයකට බෙරවාදනය කරන්නෙකු ලෙස භාරතයේ යාමට අවස්ථාව ලැබුණා. 1948 භාරතයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පනිභාරත කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් ඒ වගේම මීරිගම පාඨශාලාවේ ගුරුවරයෙකු ලෙසද සේවය කිරීමට අවස්ථාව ලැබුණි. නර්තනයේ උදෙසා එතුමා කළ සේවයේ සම්දිස්ථානීය වූ රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති ධූරයේ හිමිවීමත් අනුතුව. මෙම කලා ආයතනයේ 1959 දී උඩරට නාට්‍ය කලා විද්‍යාල ලෙස නම් කෙරුණි. 1962 දී එකී විද්‍යාලයේ පහතරට නැටුම් සම්ප්‍රදාය හඳුන්වා දී ඒ සඳහා පාඨමාලා සකස් කර විද්‍යාලයට නව පෙරළියක් නිර්මාණය කෙරුණි. ඒ නොනවතුණු ඔහු 1974 මැයි පළවෙන දින මෙම විද්‍යාලයට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කළේ එහි නර්තන අධ්‍යාංශයේ ප්‍රථම අංශාධිපති වූයේ එතුමාය. ඒ වගේම නර්තනයේ හදාරන් තුළ සබරගම නර්තනයේ පිළිබඳ විශ්වාසය නිසා 1978 දී සබරගම නර්තනයේ සෞන්දර්ය අධ්‍යන ආයතනයේ පාඨමාලාවට එකතු කළේය. නර්තනයේ අස්සක් මුල්ලක් නැර හදාරන්ට සිසුන්ට අවස්ථාව සලසා දෙමින් රටට ජාතියට මහඟු සේවයක් කළ අතර හෙවුට් නමින් හැඳින් වූ නර්තන විද්‍යා ආයතනයේ 2005 දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය බවට පත් කිරීමට පුරෝගාමීත්වය දුන්නේ. උඩරට පහතරට හා සබරගම නර්තන සම්ප්‍රදායන්ගේ ගුණ හඳුනාගත් ඔහු තම දැනුම හා නිර්මාණශීලීත්වය ඔහු ජර්මනිය, රුසියාව, එංගලන්තය, පකිස්තානය, කැනඩාව, ජපානය, ඉන්දියාව, චෙකොස්ලොවාකියාව ආදී රටවල දේශීය නර්තනයේ හැඩවැඩ පෙන්වා පිටරටියන් මවතිරපත් කර ලංකා මාතාවට කීර්තියක් අත්කර දුන්නේ. ඒ වගේම 1954 දී බිතාන්නේ මහරජින් ඉදිරියේ රඟ දැක්වූ ගොයන් කැපීමේ නැටුම අද සාම්ප්‍රදායික නැටුමක් බවට පත් විය. අතර නාරිලතා නැටුම, මොඩර්න් නැටුම, දඩයක් කරුගේ රංගනයේ එතුමා ඉදිරිපත් කළ අංග විය. කාලගෝල, මහදන මුත්තා, කෝච්චිය, පන්නෙලීම, පොරපොල් පිටිය, ගහපලය, ගහබලය, සරන් විස්කම් ආදී එතුමාගේ දේශීය නිර්මාණ විය. ඒ වගේම පොල්ගස් වරුණ, ගම්මානේ මල් පිපිලා, සීගිරි අස්නේ වැනි මුද්දා නාට්‍යද, සිකුරු තරුව, කුරුළු බැද්ද, අශෝක වැනි චිත්‍රපටිවල නර්තන නිර්මාණය කිරීමට පුරෝගාමී විය. දෙස් විදෙස් කීර්තිපත් එතුමා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යන අංශයේ මගින් එතුමාට ආචාර්ය උපාධිය පිරිනමන ලදී. 1999 දී සබරගම විශ්වවිද්‍යාලයේ මගින් සාහිත්‍යධාරී උපාධියක්ද 2002 දී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් විශේෂ සම්මානයක්ද 2003 දී විශේෂ සම්මානයකුත් එතුමාගේ උදාරත්වයේ සේවයේ අගය කිරීම සඳහා පිරිනමන ලදී. මහත්මා ගාන්ධි, රබින්දනාත් ටාගෝ, ජවහර්ලාල් නේරු, කේරළ කවි නාරායන්, රාජේන්ද්‍ර ප්‍රසාද්, සරෝජනී නායිද, වැනි ශ්‍රේෂ්ඨීන්ගෙන් හා හරිදාස් නාරායන්, රාම් ගෝපාල් සහ උදේ ශංකර් වැනි ප්‍රවීණයන්ගේ ඇසුර ලැබුණු අතර WD මකුලුව, එඩ්විත් සමන දිවාකර, චිත්‍රසේන දයස්, ශේෂා පලියක්කාර වැනි විද්වතුන්ගේ ඇසුරද එතුමාට ලැබුණා. නර්තනයේ ලොව පවතින තුරු නර්තන කලාවක් ඒ ලොව පවතින තුරු නර්තනය හා බැඳෙන නාමයෙන් ආචාර්ය එස් පනිභාරතයන් මෙය ශ්‍රේෂ්ඨ මිනිසා 2006 පෙබරවාරි 20 වෙනිදා මෙලවින් සමුගත්තේය. එස් එක්කංශයකට
අධ්‍යාපනය ලබන්නටත් මැලිකම් දක්වන දරුවන්ට තම ජීවිත ජයග්‍රහණය ළඟා කරගන්නට ධෛර්යය සපයන එස් පනිබාරිතයන් හොඳ ආදර්ශ මචරිතයකි. ශ්‍රී ලාංකේය නර්තන කලාවේ පුරෝගාමියා නර්තනයේ පියා ලෙස හඳුන්වන එතුමා නර්තන කලාවේ දේශීය නර්තනයේ රන්සලකුණු එස් පනිබාරිතයන් එතුමාට උපහාරයක් ලෙස එතුමාගේ සේවය අගය කිරීමට දාතික නර්තනය හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය විසින් 2006 වර්ෂයේදී එතුමාගේ ජන්මදිනය පෙබරවාරි 24 වෙනි ජාතික නර්තන දිනය ලෙස නම් කිරීමට මුළු සුන්දරිය මේ දැක්වෙන ඡායාරූපය ශ්‍රී ලංකා රජය විසින් ඉකුත් කළ